Start your global foundation with ANC. Call now 0777-44-9955. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සාල මහන්සියක් දරලා අද අපේ තරුණ ගොවි ප්‍රජාවම ඉලක්ක කරගෙන මේ බීජ සඳහා වූ ඇප් එක සකස් කරලා තිබෙනවා. ඒක මම හිතනවා මේ ගොවි ජනතාවටත් විශේෂයෙන්ම නවීන තාක්ෂණයෙන් කෘෂිකාර්මික කටයුතු වල යෙදීමට බලාපොරොත්තු වෙන අයට මහඟු අස්වැසිල්ලක් බවට පත් වෙයි කියලා. අද කාලගුණ තත්ත්වය පිළිබඳව මේ ඇති වෙන වෙනස්කම් පිළිබඳව ප්‍රකාශනිකුත් කිරීම පවා අපහසුත්වයට පත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු නොවුණු මට්ටමට මේ කාලගුණික තත්ත්වයන් මත අපේ ගොවි ජනතාව වරින් වර අපහසුතාවයට ලක්වන බව අපිට පැහැදිලිව පේන්න තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරව අපිට තොරතුරු දෙන අයට පවා නිශ්චිත වකවානු නිශ්චිත දින අපේ රට තුළ මේ කාලගුණ තත්ත්වය පිළිබඳව අනාවැකි කීමේ අපහසුතාවයක් අපිට පෙනෙන්නට තිබෙනවා. එල්නිනෝ තත්ත්වය පිළිබඳව අපි දැනුවත් වෙලා තිබෙනවා, කතා බහට ලක් වෙනවා. ඒ නිසාවෙන් අපිට මේ ඇතිවෙන තත්ත්වයන් එක්ක විශාල ආපදාවන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අපි දන්නවා සමහර අයට නැවත වගා කිරීම සඳහා මේ මහකන්නේ වගා කිරීම සඳහා බීජ වීටිකවත් සොයා ගන්න බැරි තරම් අභියෝගයක ඉන්නවා. අපේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ තිබුණු දැවැන්ත කඩාවැටීම යම් මට්ටමකට ප්‍රකෘති වෙමින් පවතින වෙලාව. අපිට ඒ සඳහා විශාල වශයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ FAO එක අපිට ලොකු ආධාර ප්‍රමාණයක් දුන්නා. ඔවුන්ගේ මැදිහත් වීම මත අපේ ගොවි ජනතාව නගා සිටවන්න විශාල සහන ප්‍රමාණයක් ඒ පසුගිය කාලේ දුන්නා. ඒ සහන දීලා යම් මට්ටමකට නැගී සිටින උත්සාහ දරන වෙලා ඒ සියලුම පහසුකම් මැද්දේ වගා කරපු වගාව සම්පූර්ණ විනාශ වුණා. දැන් ඒ අය මේ ඊළඟ මහකන්නේ ආරම්භ කරන්නේ කොහොමද කියන ගැටලුවට මුහුණ දෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවාට යම් අස්වැසිල්ලක් ඇති කරන්න, නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙමින් ඉන්න මේ මොන පාර්ශ්වයකින් හරි එම ජනතාවට නැවත නැගී සිටින්න උදව් උපකාර කරන වැඩපිළිවෙකට අපි යා යුතුයි කියන අදහසේ මම ඉන්නේ සඳහා අපි ලොකු උත්සාහයක් දරනවා. මම මේ පසුගිය දින 3-4ක් මම උතුරු ප්‍රදේශයේ සියලුම දිස්ත්‍රික්කවලට එතනින් ගියාම ඊයේ දවසේ මම පුත්තලම මේ ප්‍රදේශවල මම ගියා. අපි නිලධාරීන් මුණ ගැහුණා, අපි ගොවි සංවිධානය මුණ ගැහුණා, ගොවීන් මුණ ගැහුණා, ගොවි බිම්වලට ගියා. එම ප්‍රදේශවල ජනතාවත් යම් ආකාරයක දැන් තැලකිතු මට්ටමකට නැගී සිටින්න පුළුවන් වුණත් තවත් රජයෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙමින් ඉන්න බව අපිට පැහැදිලිව පෙනෙන්නට තිබුණා. තරුණයන් මේ ගොවිතැනට එන්නේ නැත්තේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මේකෙන් ලැබෙන ආදායම් මදි නිසා. මේකෙන් ලැබෙන ආදායම් මදි. මේක යැපීම් මට්ටමේ තියෙන්නේ. මේක වාණිජ මට්ටමට ගේන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙළ සකස් කළ යුතුම වෙනවා. දැනට අපි විවිධ ශාස්ත්‍රයන්වල ඒ කටයුත්ත සිදු කරමින් පවතිනවා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් මම හිතන්නේ තවත් මීටත් වැඩිය වගකීමක් තිබෙනවා. මේ නවීන තාක්ෂණය සොයා ගැනීම, ඒ වගේ මේ සඳහා පරීක්ෂණ කිරීම සහ ඒ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල ගොවීන් වෙත දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. එසේ නොවෙන්නට අපිට මේ තරුණ ප්‍රජාව කෘෂිකර්මයේ රඳවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මට ව්‍යාපනයේදී මුණ ගැහුණා තරුණෙක්, එයා මිරිස් වගා කළා 150,000 අක්කර භාගෙන් අරගෙන තිබුණා. මේක හොඳ තත්ත්වයක්. ඒ තරුණේ ඒ කණ්ඩායම කිව්වේ තවත් ආයි අපිට අපි ආණ්ඩුවේ රස්සාවත් පිටරටවත් යන්න ඕනේ, අපිට ලංකාවෙම ඉඳගෙන මේක කරන්න පුළුවන්, තව පිරිසකට උදව් කරන්න කියලා. මේ අද හඳුන්වලා දෙන ඇප් එකත් සමග අපේ තරුණ ගොවීන් තවත් ගොවිතැනට නැඹුරු වෙන්න, ඒ වගේම ඇති වෙන ආපදාවන් පිළිබඳව දැනුවත් වෙන්න සහ ඉදිරියේදී සාර්ථක වැඩපිළිවෙළක් දියත් කරන්න සියලුම දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේ ප්‍රාර්ථනා කරමින් මාඩිනොස්.